සියලුම ගෞරවයත් මහිමත් ප්‍රශංසාවත් ත්‍රියක දිව්‍යන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙණේ කිරීම සමග එක්සිටෙමු. ජෙරි ජෙන්කින්ස් කියලා කෙනෙක් ලියලා තියෙනවා Lessons Learned Early කියලා පොතක්. ඒකේ තේරුම කලින් ඉගෙනගත් පාඩම් කියන එකයි. ඔහු විශ්වවිද්‍යාලයේ නවක සිසුවෙක් විදිහට හිටපු කාලේ කතාවකුයි ඒක. ඒ කාලේ දේශීය දේශපාලන සහ සමාජ විප්ලවයක් සිදු වෙමින් පැවතුණා. ප්‍රධාන නගර බොහොමයක කැරලි කෝලාහල හටගෙන තිබුණා. ඔහු හිටපු නේවාසිකාගාරයේ වහලේ මුදුනේ සිට අවට බලද්දී ඔහුට ඇහුණා සයිරන් හඬුවන්. ඒ වගේම ඔහු දැක්කා තැන් තැන්වල ගිනි ගන්න ආකාරය. ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාලය තුලටම වී සිටින ලෙසයි උපදෙස් දී තිබුණේ. නමුත් ජෙරීට ඕන වුණා ඒ අවට මොනවද වෙන්නේ කියලා බලන්න දැනගන්න. විශ්වවිද්‍යාල නුදුරින් ගිනි ගනිමින් තිබුණු වෙළඳසැල් ගොඩනැගිල්ල දිහාට ඔහු දුවගෙන යන විට පොලිස් ජීප් රථයක් ඇවිත් ඔහු අසලම නැවැත්තුවා. ඒ පැත්තට යන්න එපා කියලා සිටි පොලිස් නිලධාරියා ඔහුට කිව්වා. ජෙරි එහෙමම නැවතලා හිටියා ජීප් රථය ඉවතට ඇදලා යනකම්. ඊළඟට ඔහු හිමීට ඇවිදගෙන ඉදිරියට ගියා. ජීප් රථය ඒ අතරතුර ආපහු ආවා. මේ පාර අර පොලිස් නිලධාරියා ජෙරිට තේරන භාෂාවෙන් කිව්වා. වාහනේ වීදුර පාත් කරලා තුවක්කුවක් එල්ල කළා. ඒ පැත්තට යන්න එපා කිව්වා. අපේ කැරලිකාර නැතිනම් හිතුවක්කාර වැඩවලින් අපට ලැබෙන්නේ අසතුටුදායක ප්‍රතිඵලයි. කෝපෙන් යුතුව මෝසෙස් පර්වතයට ගැහුවා ජලය ලබා ගන්න. නමුත් දෙවියන් වහන්සේ අනකලේ පර්වතයට කතා කරන්න විතරයි. ඒකෙන් ඔහුට තම සෙනගත් එක්ක පොරොන්දු දේශයට ඇතුළු වීමේ වරප්‍රසාදය අහිමි වුණා. ගණන් කතාව 27 සිට 12 දක්වා බලන්න. යෝනාට දෙවියන් වහන්සේ නිනිවෙට යන අනකල විට ඔහු ඊට අකීකරු වුණා. ඔහුගේ තෝරා ගැනීම ගැන සිතා බැලීමට ඔහුට දින 3ක් දෙනු ලැබුවා විශාල මත්ස්‍යකුගේ උදරය තුළ. යෝනා පළවෙනි පරිච්ඡේදය බලන්න. උන්වහන්සේට කීකරු වීම සඳහා අපට කළ හැකි කුමක්ද? අපි උන්වහන්සේට ප්‍රේම කරන නිසාම පමණක් උන්වහන්සේට කීකරු වෙනවාද? ශුද්ධ යහන් 14:15 කිසු වහන්සේම කියනවා නුඹලා මට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා රක්ෂා කරන්න ඕයි කියලා. එහිම 21 පදේ උන්වහන්සේ කියනවා යමෙක් මාගේ ආඥා ආරක්ෂා කරේද මට ප්‍රේම කරන්නේ ඔහුය කියලා. 2 යොහන් 1:6 කියනවා ප්‍රේමය නම් උන්වහන්සේගේ ආඥා ලෙස හැසිරීමේ කියලා. ඇත්තටම කීකරුකම කියන්නේ ප්‍රේමය සහ පක්ෂපාතකමට වෙනත් වචනයකුයි. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්ස අපේ කැරලිකාර හිතුවක්කාර හැසිරීම වලින් මිදී මුළු හැසිරීමේදී ඔබ වහන්සේට ප්‍රසන්නව සිටමින් ඔබ වහන්සේගේ ආඥා ආරක්ෂා කරන විට අපට හැම විටම සතුටදායක ප්‍රතිඵල ලබා දෙන නිසා ස්තුති වේවා. ආමේන්.